යාළුවෙක් එක්ක එක්කන් ආවා තව. සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු හදාගන්න අපි යන්නේ මෘදුව කොහොමද මේ වැඩේ කරන්න කියලා අපි කතා කරන්න යන්නේ චන්දිමා දිල්රුක්ෂි මහත්මයට අපි ආරාධනා කරා ඒ ගැන අපිට කියන්න කතා කරන්න. අයිබෝන්. අයිබෝන්. අපි අද ගොඩාක් දේවල් මේසෙ උඩ තියෙනවා. මේ ඔක්කොම සෙල්ලම් බඩු. ඔව්. මෘදු සෙල්ලම් බඩු. මෘදු සෙල්ලම් බඩු. අපි soft toys කියලා කියන්නේ නේද? ඔව්. අපිට මේවා හදාගන්නේ කොහොමද කියලා කෙනෙකුට සෙල්ලම් බඩු දරුවෝ පාරට බැස්සම සෙල්ලම් බඩු විල්ලනවා. සෙල්ලම් කරන්න දේවල් ආසයි. ආසයි. සමහර වෙලාවට අපිට අරන් දෙන්න පුළුවන්. සමහර වෙලාවට බෑ. බැරි වුණාට ගෙදර හදාගන්න පුළුවන්. අනිවාර්යයෙන්. මෙතුමිය අපිට කියලා දෙනවා කොහොමද හදන්නේ කියලා. අපි අද මොකක්ද හදන්න ගන්නේ? මේක reversible octopus. තව නමකින් කියනවා නම් මෙයාට මෝඩි ඔක්ටපස් කියලාත් කියනවා. හා හා. මෙයාගේ දෙපැත්තක් තියෙනවා. හා හා. අපි ඒක තරහ මූණ පෙන්නන්න පුළුවන්. එතකොට මෙයාගේ සිනහමුසු මූණ පෙන්නන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාකාරකම් දෙකක් සිද්ධ වෙන මෘදු සෙල්ලම් භාණ්ඩයක් හදන හැටි තමයි කියලා දෙන්නේ. බලන්න මේක පාරට මූඩ් එක වෙනස් කරගත්ත හැටි. ඔව්. එතකොට මේ කොහොමද අපි ඒකට මුල පුරන්නේ? ඔව්. මේකට තියෙනවා බ්ලොක් එකක්. පළමුවෙනියට අපි විෂ්කම්බයේ අඟල් 14ක් වෙච්ච රවුමක් අරගන්නවා. මේක ඕනම විෂ්කම්බයේ අඟල් 14 වෙන්නේ මේ වැඩේට හරියන්නේ වගේ ප්‍රමාණයක් නිසාද? ඔව්. ආහ්. මේක ඕනම කෙනෙක්ට තනියම නිර්මාණය කරගන්න පුළුවන් බ්ලොක් එකක්. ආහ්. එතකොට මේ රවුමට අවශ්‍ය වෙන විදිහට මේ ආකාරයේ මල් පිටි හැඩයෙන් නැවත අපිට අපේ හිතෙන්ගේ විදිහට කියන්නේ අපිට හිතෙන විදිහට රවුම හෝ දිගටි හෝ හැදෙන මේ බූවල්ලෙක් නේ. ඔව්. එතකොට මේක ඒ විදිහට අපිට පතුරම හදා ගන්න පුළුවන්. මම මෙතනදී මේ පැත්තට සුට්ටක් පෙන්නුවොත් ඔන්න ඔහම හරවල වගේ. මේක තමයි බ්ලොක් එක. එතකොට අපි ඒ ගත්ත අඟල් 14 විශ්කම්බයට වඩා අඩු ප්‍රමාණයකට බ්ලොක් එක හදා ගන්න. මේ බ්ලොක් එක වගේම මෙයාගේ හිස කොටසටත් මේ ආකාරයේ බ්ලොක් එකකුත් අවශ්‍ය වෙනවා. හා හා. ඒක අපි ඒකේ ප්‍රමාණයක් තියනවාද නැත්නම් ඒක තමන්ගේ කැමැත්ත. දැන් අපි හිතමු අපිට මේ වගේ උසක් ඕනේ නම් ඒ උස අනුව හැබැයි මේ හැඩය තියෙන්න ඕනේ. ඔක්ටපස්ද ලොකුවට ඕන ඔළුවද ලොකුවට ඕන කියලා තමන්ට තීරණය කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඊට පස්සේ මේ රවුමින් අපි බ්ලොක්ස් දෙකක් කපා ගන්නවා. මම මෙතන ගෙනල්ලා තියෙනවා පාට දෙකක්. අපිට අවශ්‍ය කරන පාට දෙකෙන් රවුම් දෙකක් කපා ගන්න. එතකොට ඒ රවුම් දෙකේ ඊට පස්සේ දෙකෙන් එකක එක රවුමක මේ මල් පිටි හැඩේ තියෙන බ්ලොක් එක ඇඳ ගන්න ඕනේ. ඔව්. මේ තියෙන්නේ ඒ ඇඳගත්ත බ්ලොක් එක. හ්ම් හ්ම්. මේ ආකාරයට. ඊට පස්සේ හිස. හිස කොටසුත් හිස කොටස මේ හිස කොටසෙත් පාට දෙකකින් අපි තෝරගන්න පාට දෙක නිල් සහ රෝස නිසා නිල් වලින් කොටස් හතරකුත් රෝස වලින් කොටස් හතරකුත් කපා ගන්න ඕනේ. දැන් මේ නිල් ඔව් මේ රෝස රෝස හරි. එතකොට දැන් මේ තියෙන්නේ ඒ කපලා ගෙනල්ලා තියෙන කොටස් හතර. හරි. මේ හිස කොටස වෙනුවෙන් දැන් අපි ඒකෙදි අපි හිතමු නිල් පාටට අපි ඇංග්‍රි මූඩ් ගන්නවා කියලා. එතකොට ඒ අවශ්‍ය කරන S මේකට අලවගෙන සිග්සැග් කරගන්න ඕනේ. තරහා S. තරහා S. එතකොට රෝස පාට එකට ඒ සිනහ මුසු මූණ දනවන ඒ S අලවගෙන සිග්සැග් කරගන්න. මෙන්න මේ පැත්තට පොඩ්ඩක් පෙන්වන්න. කරගන්න. ඒ වගේ. ඔව්. මෙයාට. හරි. දැන් එහෙම නිම්ම කරගෙන ඊට පස්සේ මේ කොටස් හතර එකතු කරගන්න ඕනේ. මේ කොටස් හතර එකතු වුණාට පස්සේ මෙන්න මේ ආකාරයට තොප්පියක් ආකාරයට තමයි මේක මසානිම කරාම එන්නේ. ඇතුල් පැත්ත නිල්ද? නෑ තාම නෑ. තාම රෝස. මේ දෙන්න දෙන්න වෙන වෙනම සම්බන්ධ කරලා ගන්න ඕනේ. මේ ආකාරයට. දැන් මේ හිස. ආ ඒ කොටස් හතර එකට තියලා මහගෙන තියෙන්නේ. මහගෙන තියෙන්නේ. දැන් අපි මේක වෙනමම තියලා ඊට පස්සේ මේකෙදි දැන් මේ රවුන්ඩ් දෙක ගැන කතා කරමු. මේක පළවෙනියටම අපිට මහන්න අමාරු නිසා කරන්න ඕමනා වෙන්නේ මේ රවුන්ඩ් දෙක වටේට මහගෙන ඉන්න ඕනේ. එහෙම මහගත් එකක් තමයි මේ තියෙන්නේ. රවුන්ඩ් දෙක වටේට මහගෙන ඉන්න ඕනේ. කියන්නේ රවුන්ඩ් දෙක එකට තියලා එකට තියලා මේ වගේ මහගෙන තියෙන්නේ. මහගෙන ඉන්න ඕනේ. ආ හා මේ තියෙන්නේ දෙපැත්ත. ඔව්. අර කන පිට පෙරලන්න පුළුවන් වෙන්න පාට දෙකෙන් තියනවා. ඔව්. හරි. ඊට පස්සේ ඇඳගත්ත බ්ලොක් එක බ්ලොක් එකෙත් අපි මැහුම්
කරගෙන ඉන්න ඕනේ. හොඳයි ඔව්. ඒ කරගෙන ඉවර වුණාට පස්සේ අපි මේකේ කැපුම් කරන්න ඕනේ. කැපුම් කරනකොට කුඩා වාසියක් තියෙන පරිදි තමයි මේ කැපීම කරන්න ඕනේ. දැන් මේ මේ ආකාරයට වටේට කපලා ඒ කැපුමත් කරලා ඉව වෙච්ච එකක් මං ගෙනහලා තියෙනවා. මේ තියෙන්නේ කැපුම් කරාට පස්සේ. පස්සේ මේ මැද කොටසත් රවුමත් ඉවත් කරගන්න ඕනේ. ඉවත් කරගත්ත මේක එතකොට එහෙම කපා ගත්තාම මෙහෙම විදිහට එන්නේ. එන්නේ මල් පෙත්ත මලක් වගේ. පෙත්ත වගේ. හරි. ඔව්. පාට දෙක දෙපැත්ත. ඔව්. ඔව්. හරි. ඊට පස්සේ මේක අපි හොඳ පිට පෙරලා ගන්න ඕනේ. හා. මේ හැම එකක්ම හොඳ පිට පෙරලා ගන්න. අයිකින් එක. එකින්. අයකට මටත් උදව් කරන්න පුළුවන්. මේ ගණි පැතර ගන්න නේද ඕනේ? ඔව්. ඉරෙද්ද නැහැ. නෑ ඉරෙන්නේ නැහැ. හොඳට මහ ගන්න ඕනේ. බෑ බෑ බෑ. මං වැඩි යන හිටින්නේ. ඉන්න ගමන් කරා. ඔව්. ඊට පස්සේ මේ හැම එකක්ම හිම හරව ගත්තට පස්සේ අපි ඔල්ව වල් දෙක හදාගෙනනේ තියෙන්නේ. ඔව්. ඒ දෙක මේකට සම්බන්ධ කරන්න ඕනේ. එතකොට රෝස පාට පැත්තට රෝස පාට ඔළුවත් නිල් පාට පැත්තට නිල් පාට ඔළුවත් තියලා මහ ගන්න ඕනේ. මේක මහනකොට කුඩා විවරයක් තියා ගන්න ඕනේ. මොකද අපි මේකට පුළුම් පුරවන්න ඕනේ. ආරයිට්. ඒක නිසා. දැන් මේ මොනවද මේ මටීරියල් එක මොනවද මේ මේකට භාවිතා කරන්නේ වෙල්බෝවා. මේ දැන් මම අරන් තින්නේ වෙල්බෝවා. අපිට ඉතින් මේකෙදි දැන් ගෙදර ඉන්න අම්මා කෙනෙක් හිටවනවා. ඔව්. එයාලට නොදන්න අපිට මල්ගෝවා වගේ තමයි ඇහෙන්නේ. මේ තින්නේ ඒ ආකාරයෙන් මසා නිම කරගත්ත රිවර්සබල් ඔක්ටපස්. කුඩා විවරයක් අපි තියා ගන්නවා. මේකට පුළුම් පුරවන්න. එතකොට පුළුම් පුරවන්නේ මේකෙන්. මේ හැම එකකටම මේ තින්නේ පැඩින් පුළුම්. ඔව්. මේ පැඩින් පුළුම් ටික ටික පුරව ගන්නවා. ඔව් පළවෙනියටම කරන්න ඕනේ මේකේ මේ එකින් එක මේ පෙත්තෙන් පෙත්ත පුරවගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේක සම්පූර්ණ මේ දෙපැත්තටම දාන්නේ නැහැ. එක ඔළුවකට විතරයි පැඩින් පුරවන්නේ. එක ඔළුවකට විතරයි පැඩින් පුරවන්නේ. හා. ඒ පුරවලා මේක ඇතුළට හා එකකට අපි ටක් ගාලා පුරවමුද? පුරව. ටිකක් වෙලා යනවද? නෑ. හා. හරි. ඒ කියන්නේ එක අර අපි පාට දෙකෙන් ඔළුව දෙකක් ගත්තට එක ඔළුවකටයි පුරවන්නේ. මේ මීට එන්නේ මෙන්න මෙයා. මේ පේන්නේ. මේ පේන්නේ. ඔව්. මෙයාව තමයි මීට එන්නේ. ඔව්. හා හා. පුළුන් කොච්චරද ප්‍රමාණයක් යනවද? මේකට ග්‍රෑම් 200ක පුළුන් යනවා. යනවා නේ. ඔව්. හා හා. මෙතන මම කුඩා ප්‍රමාණයක් ගෙනල්ලා තියෙන්නේ. ඔව්. එහෙම පුරව ගන්න. ඔව්. පුරව ගත්තාම දැන් මේ එක ඔළුවකට විතරයි පුරවන්නේ. දැන් මේ පෙති ඔක්කොම පුරව ගත්තට පස්සේ මෙයාව අපි ඇතුල් කරනවා. එතකොට දැන් ඔන්න මේ ආකාරයට තමයි දැන් මේ අවසාන වුණාට පස්සේ තියෙන්නේ. ඒක මෙතනින් තල්ලු කරාම ඊළඟ මුහුණට පරිවර්තනය වෙනවා. ආ. ඉතින් මේක ඇත්තටම සරලයි. ඉක්මනින් කරගන්නත් පුළුවන්. ඕනම අම්මා කෙනෙකුට තමන්ගේ දරුවාට ගෙදරදීම මෘදු සෙල්ලම් භාණ්ඩයක් නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. දැන් මෙතන තියෙන අනිත් ඒවා ටිකක් සංකීර්ණයි බ්ලොග්ස් වලින් බැලුවොත්. මේ ඉතින් දරුවන්ට හානි කර නැහැ. සම්පූර්ණම පරිසර හිතකාමී විදිහට තමයි තියෙන්නේ. හදාගන්න පුළුවන් ඕන සෙල්ලම් බඩුවක්. දැන් හැම කිනාම ඔක්ටපස් හදන්න ඕනේ නෑනේ. ඔක්ටපස් හදන විදිය කියලා දුන්නේ එක එක සෙල්ලම් බඩු තියෙන මේවත් ඒ විදිහට අරගෙන වැඩේ කරන්න පුළුවන් නේ. ඔව්. මේවා ඉඳන්න බෑනේ. ඉඳන්න නම් බෑ. බෑ. ඔව්. ඉඳන්න ඕනේ නැහැ නේ බිම දදානේ සෙල්ලම් කරන්නේ ළමයි. ඔව් බබාලා අඬනවා සෙල්ලම් බඩු ඉල්ලනවා සමහර ලවට අපි හිතන ගණන් වලට ගන්නත් බැරි වෙයි. හැබැයි බොහොම පාසුවෙන් ගෙදරින් කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් එක මේක ලොකු ආර්ථික පාසියක් ගෙනත් දෙන ව්‍යාපාරයක්. ව්‍යාපාරයක්. ඔව්. මොකද මේ දැන් ඉල්ලුම තියෙන්නේ කුඩා දරුවන්ට soft toys වලට. මොකද අනිත් දේවල් වලින් දරුවන්ට වෙන හානිය අවම වෙලා තියෙනවා soft toys වලින්. ඔව් ඒක තමයි. සෙල්ලම් කරනකොට එයාලට මේකෙන් දෙන හානිය අඩුයි. ඉතින් මෙයාට තියෙන ඉල්ලුමක් තියෙනවා. ඔව්. වැදිලා පොඩි වෙලා කරදර වෙනවා කියලාත් මේන්නේ නේ. ඔව්. වැදුනත් මේ පුළුන්නේ. ඔව්. එතකොට මේ මේ වෙළඳපළ කොහොමද හොයාගන්නේ? මේක ඇත්තටම සරලයි කියලා තේරෙනකොට කෙනෙකුට ආර්ථික වාසියක් ලබා ගන්න එහෙම හිතන්නත් පුළුවන්. ඔව්. ඇත්තටම. ඔබතුම මේ කොහෙටද මේවා යොමු කරන්නේ? ඔව්. ඇත්තටම මම මේක ඉන්ටර්නෙට් එකේ කියන්නේ එහෙමත් විකුණු කරනවා. අන්තර්ජාල අලවියට පාවිච්චි කරනවා. පළමුවම කියන්න ඕනේ මම ඉගෙනගත්තේ ජාතික ශිල්ප සභාවේ. ඔව්. බණ්ඩාරගම වික්‍රමශීල පිරිවෙනේ ඉන්න අපේ
ඉෂානි මිස්කින් ඉතින් එතනදී මට ලැබුණ සහාය කියලා වැඩක් නෑ අපි නිකන් ඉගෙනගත්තේ නිකන් ඉගෙනගෙන අපි ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා මේ ශිල්ප සභාවේ අපේ මේ තියෙන දේවල් මිලදී ගන්නවා අපිට වෙළඳපොළ පළමුවෙන්ම මට හොයලා දුන්නේ එයාලා ලක් ශිල්ප ආයතනවල මේ නිර්මාණ තියෙනවා අලියෙක් උනත් සොෆ්ට්වෙයාරයක් උනත් පූසෙක් වගේ ඉන්නවනේ මේ එහෙම මේ අවස්ථාව තියෙනවා ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නත් නේද ඕනම කෙනෙක්ට මම ආරාධනා කරනවා අදටත් පන්ති පවත්වනවා බණ්ඩාරගම වික්‍රමශීල පිරිවෙනේ ඉෂානි මිස් මේක නොමිලේ ඉගෙන ගන්න පුළුවන් ඒ වගේම තමන්ගේ ආර්ථිකයට හොඳ පසුබිමක් ශක්තියක් ලැබෙනවා ඔව් ඔව් එතකොට මේ මේ කෙටි කාලයක් ඇතුළත මේ දේවල් ඉගෙන ගන්නත් පුළුවන් නේ ඇත්තම ඔව් කොච්චර වගේ කාලයක් මාස 6යි මාස 6යි ඔව් පාඨමාලාවක් පාඨමාලාවක් විදිහට මාස 6යි ඉතා ඉක්මනට මේ කොහොමද ඒක නිර්මාණය කරගන්නේ කියලා චන්දිමාල් දිලුක්ෂ මහත්මිය අපිට කියලා දුන්නා ඔබතුමියගෙනුත් කෙනෙකුට දැනගන්න පුළුවන් නේ මේ ගැන කොහොමද කරන්නේ කියලා අපි දුරකථන අංකයක් මතක් කරමුද කියමු ඔව් 071 688 55 50 071 688 55 50 මතක හිටින අංකය කතා කරලා විස්තරයක් දැනගන්න පුළුවන් චන්දිමා මහත්මිය මම හිතන්නේ සෙල්ලම්බඩු ගොඩක් අරගෙන ආවා අපි ටිකක් පෙන්වන්න ගත්තා මේ වගේ ගොඩක් දේවල් ඒ කියන්නේ පුංචි වෙලාවක් අරගෙන කරන්න පුළුවන් හරියට ඉගෙන ගත්තොත් අනිවාර්යයෙන් ආර්ථික වාසියකුත් තියෙනවා තියෙනවා එමුනම් බොහොම ස්තුතියි අදට ආයෙ දවසක අපි මේ වගේ දෙයක් ගැන කතා කරමු ආයුබෝවන් ඔබට එමුනම් අපි ගීතයකුත් රසවිඳලා තවදුරටත් ලෝක සේවනත් එක්ක රැඳෙන්න අපි ඔබට ආරාධනා කරනවා